हम रिस्की पड़ा हो धर्म अलम के लिए में दिल में ना धर्म विश के लिए में दिल का हो अगर धर्म एक लेकिन सब पुरुष धर्म है जहां पर मनुष्य धर्म है जहां पर मनुष्य धर्म में एक बनाना एकांत में या जीवन में मनुष के नवचने विग्रह के मनस उत्सन्नता मनस उत्सन्नता के रखते हैं मनसे उत्सव मनसे उत्सव रखने का नाम उत्सव मनस के अतीत करेंगे रगे में ये मनस उत्सव मनुष्य के लिए सही है एक बौद्ध विग्रह की तरह रखते हैं तो लोग धर्म ही में प्रेरणा नहीं करवाए अब बोलो इंग्लिश भाषा होता हो मनुष्य के ना बीइंग ह्यूमन बीइंग के बीइंग के यानी सत्य ह्यूमन बीइंग के भी मनुष्य ह्यूमन के लिए वचन है ह्यूमन बीइंग के लिए वचन है ह्यूमन के लिए तेरह मतलब पढ़ने मान से क्वालिटी है क्वालिटी ऑफ माइंड मान से दिन में बताए एक क्या तो अनित अनित भाषा और विज्ञात मनुष्य के नवाचित पार्वती के द्वारा एक ही अर्थ विग्रह भाषा में संदर्भ में प्रेरणा में मनुष्य का भी आगे है हम से कहना देख रहे हैं अभी तिरिशान सत्तु मनुष्य अब जब ना तिरिशान सतत अभी वाली खाना हो ना अब जब आगे तिरिशान सतार वेदना दे ना उधर सिटी में जी पहल है ना इन नाते मदद ना करके इनके तोरण ना वैध कराने को ना कम तिरिशान सतार के नहीं हम कितना ना पुलवा మనుష్య అక్కడ విసరై నీకు హుండై నీకు నరక ఇచ్చేలా విమర్శల బాగా నరక వెనకరాన్ని చూడాలి తెంబల్లో మనక నీకు అనిపెట్టదు మొదటి నరక తీసాన్ని రెండు వెనకన్న జాబ్ చేయడం తిని నువ్వు సెవ పుల్వా మొన్న విమర్శ విమర్శాన్ని నదీ కాదు అవి సత్పురుష ధర్మే जहां पर मनुष्य की धर्म यानी कितन पुलवा मिलिया का आया धर्म है कितन पुलवा मिली को आया धर्म है जानू ये स्थिति में पशु मूल्य जीवन करवाना इन्होंने खान से ज्ञान जीव कितन पुलवा मिली था कौजावत अनंत हिंसा वर्ग के जीवन देनी नहीं मुकदर ඔයත්තම හිතන්න ඔයත්තන්ගේ වටාපිටාවේ ඉන්න අය කවුරු හරි කෙනෙක් ඔයත්තන්ගේ ජීවිතයේ හිරිහැරයක් වන ආකාරයෙන් ජීවත් වෙනවා නම් ඔයත්ත ඒක තරන්න නැතිද ඒක මරගන්න නැතිද කතා කරන්නේ තරන්න නැතිද එහෙමනම් ඔයත්ත නැති නැත්තම් අනිත් කෙනෙක් මට නැත්නම් අපට හිරිහැර වෙන විදිහට ජීවත් වෙනවා නම් ඒක තරන්න අනිත් අය නැතිද ඒක බලගන්න ඔයත් ඔතන එක බලගන්නේ අනිත් අය නැතිද නැනේ එහෙනම් මේක සාමාන්‍ය දෙයක් මහ ලොකු ප්‍රශ්නයක් නේ එහෙනම් ඔයත් ජීවත් වෙන්නේ නැත්නම් අනිත් අය හිරිහැර වෙන්නේ සිත සමානකට අනුන්ත හිංසා වින්ද වැඩ කරනවා විශේෂයෙන්ම සිතේ ක්‍රියාකාරීත්වය වචනයේ ක්‍රියාවට යොදවනවා නැත්ද යොදන්නේ මොකද ඔයත් කතා කරනකොට වැඩිපුර කතා කරන්නේ අනුන් ගැනද තමන් ගැනද මම බලන්නේ තමයි මට උත්තර ඕනේ අයිද අනුන් අදයි අනුන් ගැන නම් කතා කරන්නේ අනුන්ගේ හොඳත් නරකත් වැඩිපුර කතා කරන්නේ අනුන්ගේ නරකත් කෝපාදුප්පයක්
අවමානය අනුපාත කර සැලකීම කතා කරා. එතකොට එහෙමනම් අනුන්ට හිංසා වෙන්නේ ඉතල තමන්ට හිංසා කරන්නේ නැද්ද? මොකද තමන්ට වෙන හිංසාව අනුන්ට වෙන හිංසාවට වඩා මහානකයි. ඒ තමන්ට වෙන හිංසාව නිද තව තවත් බාහිර හිංසාව වැඩි වෙනවා. දැන් බලන්න මෙතන ඉන්නේ කාන්තාව කියනවා පාස්ටර් කෙනා. ඒක කතා කරනකොට බොහෝ විට අනුන්ට ඊර්ෂ්‍යාව කතා කරන්නේ. අනුන්ට අවමාන කරන කතා කරන්නේ. දැන් හැබැයි අනුන් කියන කෙනා ධන්නේවත් නැහැ මේ මට ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා. මට අවමන් කළ කතා කරනවා කියලා දන්නේ නැහැ. හැබැයි අවමන් කරනකොටම ඊර්ෂ්‍යා කරනකොටම කාටද පහර වැදිලා තියෙන්නේ? ඒ වගේ වීරයෝ වගේ තමයි කතා කරන්නේ. සියල්ල දන්නවා හරි වීරයෝ තමන්ට වැඩි කෙරුමක් නැහැ දන්න කෙනෙක් නැහැ කියලා අනිත් පැත්තේ කතා කරන වචනයක් පාසා. ඒ වචනේ කතා කරන ධර්ම සිතිවිල්ලක් පාසාම තමන්ට මොනවද වෙලා තියෙන්නේ? එලින්ම ඒ වචනයක් වචනයක් සිදුවිල්ලක් සිදුවිල්ලක් පාසාම තමන් මන්ද බුද්ධිකෙක් බවට පත්වෙච්ච එක විතරයි ඉලන්නේ. එලින්ම මන්ද බුද්ධිකත්වයට තමයි ඇවිල්න්නේ. ඒ වගේ නිසා තමයි කියන්නේ යෝ බාලු මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේන. මේක මේ ආයතනේ ඊට ගහගන්න. යම් බාලේ තමන් බාල බව දන්නවා නම් ඒකෙනුත් එයා පණ්ඩිතයෙක්. බාලෝපි පණ්ඩිතමානි පණ්ඩිතයෙක් කියලා හිතාගෙන ඉන්න බාලයා අපි බාලෝ දුච්චති අනේ යා තමයි නියම බාලයා කියලා කියන්නේ. ඔය වෙලාවේ බාලයා කවදාවත් තමන් බාලයෙක් කියලා දන්නේ නෑ, දැනගන්නේ නෑ. එයාට කල්යාණ මිත්‍ර සේවනයක් හෝ මෙවැනි ශ්‍රවණයක් හෝ ලැබිලා තම තමන් විමර්ශනය කරන තමන්ට දැනගන්න පුළුවන් මම බාලයෙක්ද පණ්ඩිතයෙක්ද කියලා. ඒ මේ කියන දේ උනත් හොඳට විමසීමේ අහගෙන හිටියොත් තමයි තේරෙන්නේ මම බාලයෙක්ද නැත්නම් මම පණ්ඩිතයෙක්ද. නිකම්ම නිකම් අහගෙන හිටියත් තේරෙන්නේ නෑ. අපරාධ ප්‍රය කාමර දෙකක් කාලගත වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් අපෝට මේ මම කියන එකම දිලගම ලෑස්ති වෙන්නේ නැතුව ඔයත් විමසිත ගහන්න කොහොමද මේ කාන්තු කියන එක වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන දේ වුණ බුදුහාමුදුරුවෝ කියන්නේ විමසීමෙන් බාරගත් නැත්නම් ඒක වැරද්දක් වෙන්නේ නැහැ. එහෙයි සාදු කියලා යයි. නමුත් ජීවිතෙත් නම් වැරද්දක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්න. දැන් මම මේ ගාථාව කිව්ව මාතෘකා ගාථාව. මේ ගාථාව මොන සූත්‍රයේ? සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ කියලා කියනද? ඒක විකෝණ බෞද්ධයද සමහර? පරාභව සූත්‍රය. ඒ පරාභව සූත්‍රයේ කියවලා තියෙනවා මිසක් බෞද්ධය කියලා කිව්වට පරාභව සූත්‍රයේ කියවලා ඔයන කරුණීමිත සූත්‍රය කියන හැමදාම කියනද? හැමදාම කියන එක ඔයන හඳුන්වන්න. ආයි තමයි. කරුණීමිත සූත්‍රය හැමදාම කියන එක හඳුන්වන්න. මේ වැඩි කීකී කරන්නේ කිව්වයි කියන්නේ අනිත් අය මේ හරි දුවක් කියනවා කියන එකයි. සිගල්වාද සූත්‍රය කියලා තියෙනවා. කියලා තියෙනවා සිගල්වාද සූත්‍රය කියෝ වසල සූත්‍රය කියලා තියෙනවා. මන්ද ව්‍යාකපටි සූත්‍රය නම් කියලා නැහැ. කොහොමද කියලා දෙන්නේ? ව්‍යාකපටි සූත්‍රය.
कालाम सूत्र मुक्त हो ऐसे में क्या मुक्त देखिए कानून जुटा नहीं है लोग को जहां पर हमसे यहां से बाबू से होते हैं मई के में तेरे में व्यक्त जाओ गुरु जहां अपने से वैसे कि बौद्ध धर्म अपने बुद्ध धर्म में अजुगा ने दिखी की विधि दादा और कर्म की बात करें अजुगा नीवन कट्ट गिनती है नीवन लगी नहीं करता पास से बैठ गए और ऊपर में से लगे लोग इसे पास के लोग नहीं अगर इससे ला जैन दुखी मुझे नहीं दिखता नहीं मात्र सांसार दुखी मुझे नहीं दिखता नहीं मुखाजोन जैन दुखी मुझे नहीं जैन तो की मिले ने जब मैं खेल थी मैं धर्म को उठा से बोला मैं जब मैं डॉक्टर से वैदिक की टीएन को आते ही हुआ मैं सूट से फिर मैं ना वैनी मैं इसको इस जगह ने जब मैं इसको इस जगह वो ऐसा नहीं कर सकते हैं इन्हें आते हैं अपने बाहर इच्छा जितने ना तो जब मैं यह हुआ तो ऐसे ना मुक्त हो गया तो क्या ला वो यह तो असर नहीं वैसे तो वैसे का वही नहीं वैसे आप ही का बनकी को आएगा बनकी को काम जरूर बनकी ले देंगे इपा इवन एंड इल्ल कल्ला बनकी हुआ देंग अवश्य सरसी तक है देशना के हैं उपको धर्मांत ने क्या ये ना अंतर आप हमें क्या लिखे मुझे क्यों हमारे लिए अंतर आप हमें वो कल ने कहता है कि वैसे रहती है अंतर आप हमें कि बुना हम उपको कहता हूँ उपको भाई पट्टे जहां अकेले बात करना और तर्क करना अंतर भाव एक है मुखा देख रहे थे पांचवी थी का कहना है खाली इधर अवपोज या नहीं मिली सुनते अंतर भाव एक है कथा का लड़ती है ना वो ऐसे जो पांचवी के नाम बोल जाती है ना अरे पालेगी शिक्षा पर देखो कर दे क्या नहीं कोई डॉक्टर क्या पानाति पाता वेरमणि सिखा पदन समाधिया अरे पानाति पाता वेरमणि सिखा पदन समाधिया तेरे प्राणघाते मल की नाम अरे पाने ऐसी साधु मरण हरिणे मल की नाम पानाति पाता वेरमणि के कंटे विचरा उत्तर देने शिक्षा पदन समाधि आदि के लिए उत्तर में भी नहीं खाओ तो हम ही जाएंगे एक बालक होते हैं जिन्हें के लिए राम पास रह जी जाएंगे तीन महीने तभी बुधवार हम जोड़ने के लिए मैं पाना दिपाता वीरमणि शिक्षा पदन समाधि आदि के लिए पाने जाते हैं मेरे की बुधवार तो देखना करने प्राणघाते मेलकीम प्राणघाते किरीम मधुमत नीम पीस मम अधिष्ठान कल्ला यही पीतना के लिए है एक पानाधिपाता विरमणि सिखापन समाधि पानाधिपाता पानन अधिपाता सदक्रिय जीवित दुरकिरीम एक वेरमानी करने वालकीना वालकीला शिक्षा अपदन समाधि आदि शिक्षण इतनी इतने नाम कर दे इतने नाम के लिए तेरे वो मातु मातु हित में नाम के मातु मातु हित में ने मुकर दे प्राण घाते वालकी प्राण घाते इन वालकी ना मातु मातु हित में नाम ना ये एक आदिश्चान कर लेती ना ना देंगे आपने सीखी नींद नोए रहते अरे में बड़ा हक नहीं ना सीखे रहे हैं भाई मधुर के लिए ना मधुर मन आने का वहां मधुर कारण है थे करना ये नहीं सीखे नहीं शिक्षा पदन समाधिया में के लिए समाधान में रहती हूँ ना इन्हें मधुर बीतत मधुर मरण रहते हैं नहीं सीखे नहीं ना हम एक कारण नहीं अरे शिल्पा दो पर मत नहीं
जैसे बताया सुरा मेरे मंच पमादा थाना वेर मनी की खबर समाधिया दें एक अकवे बहु आग आप मतलब तीन मूल एक पास के लिए पास के काले ठीक के नाम तो बने जिसे विनाश कर दें सुरा मेरे मंच पमादा थाना वेर मनी की खबर समाधिया में किने कर बहुत ही विहीन मत विनाश कर दें ठीक है ऐसा नहीं करना विहीन होता आप ठीक है अब ऐसा ऐसा नहीं होगा मध्य पमने से मत दो इन्हें गाता रखा मत नहीं मध्य पमा अगर खाना वीर मणि सिखा अरे सिखा अपने समान किया मिलती है ना मत हित में ही मत मध्य पमने का तो मत हित में ना है वो मतलब क्या बोलूँ क्रिश्चियनी आ गई तेरे ना देवियाँ मानसी के नाम में सतुन मेगोर कमत नहीं कैमर मरागतर कमत नहीं है। अगर इन क्रिश्चियन इधर मेरी की तो बारह में क्या नहीं कोई नहीं कह रही है। उन्होंने पहला में क्या कोई नहीं कह रही है। क्रिश्चियन इधर में मूल देने जाता पड़ा करें। जाता पड़ा तो मूल देने। जाता पड़ा तो क्या नहीं कह रही है। जाने के लिए क्या नहीं प्राणघाती लड़की वगैरह मुखाति करती दौशल नफ्ती दौशल नफ्ती के मरण ने पाती होगी सर अरया मरण मिया करोड़ का मन अरया करोड़ के लड़के एवं विद्या नहीं मरण ने पाके पनती है के नहीं पनती है के नहीं मरण ने मैं के नहीं कही अर्थ है पूरा येसु स्वामी से आदि जीवात्म लक्ष्य रहा नाता दास के मार्ग में पूर्ण गरम सासु की अलग करते हैं येसु स्वामी से लीला वक्त की रक्षा करने का निकाल मैं तो मनोवत मागे नाम ही नहीं है उसमें मागे पाल जी ने बोला कि नहीं बड़ा ना मुखार तो नहीं दिखते हैं ठीक है और नाता दास के देव बात मार करने हैं करने का करते हैं वो कभी नहीं है आप यहाँ पता तो साफ है साफ है लेकिन साफ है नाताल दाल से मेरा बोले तारा मत एक बार दुकान करने के देख करते हैं बिना पर लेने का कैसे जेस दुकान में जीवन से क्या ना मन को दिखे ना ये काला कानी मुकादमे को रखना देने के लिए काला कानी मेरा लेने के हम ऐसे क्रिश्चियन आगे में ही मेरा केल नहीं बोलने पासे हटा कर तो पाव मजबूत करेगा देवियाँ वाहन से के नाम देवियाँ वाहन से चेके कतुए नहीं नाम विजयन वहां से ले मास्टर देखा तो हिम्मत होगी ले मास्टर देखा तो इनमें संकल्प है कमाई के लिए रेड वाइन एंड ब्रेड का ना देखे संज्ञा के ने वाइन एंड ब्रेड के में ले ले मास्टर का ना देखे संज्ञा के विजयन वहां से हिम्मत हुए नहीं विजयन वहां से पुत्र है जेसस वहां से हिम्मत हुए नहीं मैं और तुम पास से काम है पता रहते हो क्रमक्रमें कर जाने मुझे सार्थक धाम असार्थक बल पक्के मुस्लिम धाम पर मुस्लिम मार गए के ना मराग में कान हो नहीं ना वेद दिया कान नेटन निकला सत एक मराग में कान समाज के प्रमुख मोहम्मद कुमार गने भी वह सलमान जी के नहीं सामान्य मुझे मजे इधर नहीं थी निमिष जीवित वाटिना एक दिन का बैरी में करें तो भी साथ एक बार आगे क्या हुआ था उसके मुकाद देते हुए आगे निकले नितर नहीं थे उधर एक बार नितर नहीं थी बात कोई ना उधर क्या ना दिनियां में इच्छा रखते थे या कर या पूरे इधर ऐसे दिन में साथ एक बार आगे क्या हुआ था हम अपने एक तो तुम बोल दें दिनियां में इच्छा या कर या पूरे इधर ना बार आगे क्या है ठीक है नहीं मरना का पान अगर ये विद्रोह ना ऐसे भी नहीं लेके चलते हैं इधर ये आज में सातु मरण बैठ ये आज में सुरा पानी करना बैठ ये आज में बोरु क्या ना बैठ काम विचार चार्य बैठ अनि वो पांच से बीस चलती है कब का बैठ प्राण जाते हैं पोटला की हिंसा लगी नहीं कुंठाई चल रही है क्रिश्चियन ही आज में
නිත්‍යා ඥානෙ ඔය දුස්චරිතේ එකක්වත් කරන්න බෑ සුරාවකයි මාන්දමක්ෂණයටයි නිහිතිරීමක් එලකින ප්‍රාණඝාතයේ නිහිතිරීමක් කරලා තියෙනවා හැබැයි ආගම් දෙකේම මූලික යනකට එහෙම නිහිතිරීමක් එන්නේ ඒක හරියට බෞද්ධය සැපලපන්නේ දෙවියන් කියලා දිනවා වගේ තමයි जीवन සල්ලි තියෙනවා මිනිහා වේපද්ද සූදුවන්තුවා කියන දෙයක් අහන්නේ සැප තියෙනවද එහෙනම් සැප සල්ලි වල නෙමෙයි කියන්නේ සල්ලි සැප ලබන්න එක හේතුව විතරයි සැප ලබන්න බෑ බුද්ධිය නැත්තම් බුද්ධි පරිහානිය සිද්ධ වුණොත් සැපේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා ඔයත් දැන් මේ ආයතනේ සේවය කරනවා गौरव कर लंसर चारित्रीय සතා වට කරලා සතාගේ වටේ ඒගොල්ලෝ නැතුමක් නැතුන. නිකම්ම මරන්නේ
නෑ සතර. මොන හේතුවක් නිසාද නැන්නේ? නැතුමක් තමයි. එනදී ඒකේ මරාගෙන කෑවත් ඒකේ තියෙන එකරා විදිහක මේ කඩපිය වටේ ධර්මතාවයක්. මේ වැද්දන්ගේ පැත්තද? මේ මිනිස්සු වෙන දෙයක් කන්නේ නැති නිසා මරාගෙන. අපි වැද්ද නෙමෙයි. අපේ කන්න දේවල් මෙම හිතන්න කොහොම වුණ ලෝකෙ හැම රටකම ප්‍රාණ ඝාතනය කරන අනුන්ත මම මේ මානෙට අනුන්ත හිංසාවක් පිළිද තමන්ගේ වටේ තියෙන තමන්ගේ සමාජයේ හිරිහැරයක් දුකක් ඇති වෙන විදිහට යමෙක් ජීවත් වෙනවා නම් ඒ ආගම ජාතිය කුමක් වූ මේවා ඒ මිනිස්සුන්ට නීතියෙන් දඩුවක් කරනවද නැහැ? සමහර තැනකදී ප්‍රාණඝාතයේ නිදහස තිබුණත් ප්‍රාණඝාතයේ කිරීමේ නිදහසක් සත්‍ය නිසාවේ නිදහසක් ඇත්තේ නැහැ. දඩුවම් කරනවා. ඒ දඬුවම් කරන්න ලබදු කරපු වැරදි දිහා බැලුවොත් ඒ වැරදි ඔක්කොම ගැන හිතන්න ඒ වැරදි මේ කියපු සත්වඝාතනයේ සත්ව නිසාව ලදුන්දේ ගැනීම හොරකම් කාමාපචාර බාලාපචාර කාම මිච්ඡාචාරක බොරුව වංචාව අනුන් රැවටීම සුරාව මන්ත්‍රාව ඔය කාරණ ඔය කොටස් පහට පිටින් මොනවද තියෙන්නේ? දැනුවත් ලබන වැරදි. එමල් මන් කිව්වේ කොහොමද ඒක අපිට සම්පන්න? නෑ. ඒක දෙවියන් තේරුණා නම් අනිත් පැය තේරුණා. ඕනි නොතේරුණා නම් මොකද ඒක? දෙවනනම් මගිනිය බලාගෙන ඉතියට මුන දෙන්නේ අහලා දෙවන් ආයිද ලෝකේ ඕනෑම රටක මිනිස්සු සමාජයේ තමන්ගේ වටා පිටාවේ ඇත්තන්ට හිංසාව පිණිස දුක පිණිස කටයුතු කරන නීතියෙන් ඒ මනුස්සයාට දඬුවම් කරනවද නැද්ද? ඔන්න ඔය ඉන්දියෙන් තමයි තේරෙන්නේ. මොකද ඔයත් මන් දන්නව කතා කරන්න කතාව තියෙනවා කියලා. කතා කරන්න මම අහන ප්‍රශ්නයක් පුංචි කටයුතු කරගෙන ඔක්කොම මේ ඉක්ිනේ නිකම් පැත්තකින් බොරු වල්ලා කියන්නේ. දැන් මන් මේ ඔය බලාගෙන ඉතියට උතරක් ඉදිට වෙනස් කියන එක තියෙන්නේ. මේක අහනවා නෙමෙයි. ඒ බොරුවට අහගෙන ඉන්නවා කිව්වෙන්නව වැරද්දක් නැහැ කියලා. කතා කරන්න මගෙත් එක්කම කතා කරනකොට තමයි වැක්ක මයිකේ අරමුණ කියන්නේ. නේද? ඒකට ලැබෙන උත්තරයන් මම දන්නවා ඇත්තට මං කියන්නේ තේරුණාද? නැත් එක්කද? මම ආපහු උත්තරේ වදිනවා. තේරෙනවද සමාජවල සමාජය කියන්නේ මොකද කියන්නේ? තේරෙනවද නැද්ද? තේරෙනවා. සමාජවල සමාජයේ හිංසාව වෙනස කටයුතු කරනවා කියන එක තේරෙනවද? එම හිංසාවක් ලෙස කටයුතු කරන නීතියෙන් ඒ ඇත්තට දඬුවම් කරනවද නැද්ද? දඬුවම් කරනවා. ඒ දඬුවම් වලට යටත් වෙනවා නම් ඒ කරපු වැරදි සම්පූර්ණ කරන ගත්තොත් ඒ එක කොටසක් ගත්තොත් සත්ව හිංසාව සත්ව ඝාතනයට අයිති වෙන්නේ නැද්ද? ඊගාට අනිත් කොටසට ගත්තොත් නොදුන් දේ ගැනීමක් හොරකමක් කියන මේවට යටත් වෙනවද නැද්ද? ඊගාට ඊළඟට ගත්තොත් කාම මිත්‍යාචාරය කියන පරදාර සේවන ස්ත්‍රී දූෂණ බාලාපචාර බාල කාමාපචාර කියන එක වැටෙනවද නැද්ද? ඊගාට බොරුව වංචාව අනුන් රැවටීම වැටෙනවද නැද්ද? ඊගාට සුරාව මත්ද්‍රව්‍ය දඬුවම් ලබන්නේ නැද්ද? දඬුවම් ලබනවා. හදයි ඔය පහට සංසන්දනය කරලා බලන්න මේ ලෝකේ රට කුමක් හෝ වේවා ජාතිය කුමක් හෝ වේවා ආගම කුමක් හෝ වේවා මිනිස්සු වැරදි කළා කියලා ඉර බන්ධන ගත වුණා නම් දඬුවම් ලැබුවා නම් ඒ මිනිස්සු ඒ සඳහා කරපු වැරදි ටික
ඔක්කොම එකට සම්පින්නේකට ගත්තොත් ඔය පහ ඇතුළට නෙමෙයි දෙන්නේ ඒ පහෙන් පිට මොකක්ද නෑ ඒවල එහෙමනම් මේ පංච දුෂ්චර්ය කියලා කියන්නේ පංච දුෂ්චර්ය කියන්නේ චරිතය කියන්නේ හැතරීම දුෂ්චර්ය කියන්නේ වැරදි අයහපත් හැතරීම මේ අයහපත් හැතරීම නිසා මිනිස්සු දඬුවම් ලබනවා මේ අයහපත් හැසිරීම බෞද්ධයාට විතරද සුදුසු නැත්තේ නෑ ක්‍රිස්තියානි කියන සුදුසු නැද්ද මුස්ලිම් කියන සුදුසු නැද්ද හින්දු කියන සුදුසු නැද්ද එහෙනම් අයහපත් හැසිරීම අයහපත් හැසිරීමම තමයි දැන් අපි තුමු බුදුහාමුදුරුවෝ දේශනා කළා පංච දුෂ්චර්යය නොකරන්න පංච සීලය සමාදන් වෙන ගන්න කියලා ඒක ක්‍රිස්තියානි ඇත්තන්ට සුදුසු නැද්ද? ඒක මුස්ලිම් ඇත්තන්ට සුදුසු නැද්ද? ඕල්දෙන් විතරක් නෙමෙයි. මොකද මේ හතරෙන් වැළකීම මනුෂ්‍ය ධර්මයක් නිසා ආගම් ජාති කුල බේද වලටයි කියවා. හැම මිනිස්සෙකම ආරක්ෂා කරගන්න ඕනේ. ඇයි මේක ආරක්ෂා කරන්නේ කියන්නේ? मनुष्यत्वे आरक्षा करना मनुष्यत्वे आरक्षा करना मनुष्यत्वे आईटी स्थिति में शक्ति मिनी बुद्धि आरक्षा के लिए मनस वैरदी वैर करने को अनुत हिंसा वैर वैरदी वैर करने को समाज के मनस के මනස කිරිත වෙනවා නම් ඒ කියන්නේ මනස දුෂ්ට වෙනවා නම් තමන්ගේ සිතිවිලි දුෂ්ට වෙන්නේ නැහැද මනස දුෂ්ට වෙලා කටයුතු වෙනකොට ඒ කටයුතු හොඳ කටයුතුද නරක කටයුතුද පදුත්තේන මනස භාසතිවා කරෝතිවා සතෝනං දුක්ඛවන් වේති දුෂ්ට සිතින් කියයි නම් කරයි නම් සතෝ එතෙන් පටන් දුක්ඛං අනුවේති දුක තම පසුපසෙ වෙනවා දැන් තේරෙන්නේ නැතු ඇති දුක තම පසුපසෙ දුරු බලන්නේ කොහොමද මෙන්න බලන්න දුක දුරු බලන්නේ බුදුදහමේ අරිත්තාගම්මල මේ දුෂ්චර්යයේ ප්‍රධාන වන විග්‍රහ නැහැ බුදුදහම විග්‍රහ කරනවා ඇයි එහෙම වෙන්නේ කියලා දුෂ්චර්යයෙන් අයහපත වෙන්නේ ඇයි දුෂ්චර්යයේ මුල් හතරට සිගාරුවාද සූත්‍රයෙන් කියවන එකයි මම මේ වැහුරුවා ගන්න. සිගාරුවාද සූත්‍රයේ කියවන තියනවා නම් සිගාරුවාද සූත්‍රයේ කියන සතර කර්ම ක්ලේශ කියලා හතරක්. කර්ම ක්ලේශ කියන හතරක් තියෙනවා. මොනවාද මේ කර්ම ක්ලේශ කියන්නේ? දුෂ්චර්යයේ මුල් හතර. ප්‍රාණඝාතය, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද. कर्म क्लेश क्यों कर्म क्या है चेतना सागर क्रिया चेतना नाम भी कवे कम आजाम कर्म चेतना सागर और करना देवा चेतना के रखी हुए पाउद पिंड के अनुदान काम अरे दान देना नहीं नहीं चेतना के रखी हुए समाज अब जो मैं दलू दान्य ने मरपत्र कम दान्य ने अम्मा से कहने की विपाक है बाधाव ළමයා අම්මට ගහන අවස්ථා දෙකක් තියෙනවා ළමයා සමාජයට පුදුම සතුටකින් අම්මත් එක්ක අම්මගේ සෙනෙහස උතුරාගෙන යනවා ඒක අම් දරුවක් පිට දාන අම්මට ගහගෙන ගහගෙන යනවා උන් දිහාමයි කරන්නේ දෙන්නේ
අර තාහනේ නෙමෙයි ගහන්නේ අම්මට ආදරේ වැඩි කමද අම්මට ගහන චේතනාව හොඳද නරකන්නේ ඔව් ඒ කියන්නේ අම්මට රිද්දන නපුරු චේතනාව ඒක නෑ රාගයෙන්වත් ද්වේෂයෙන්වත් මෝහයෙන්වත් නෙමෙයි ඒ ගහන්නේ හැබැයි ළමයා ගහනවා මොනවාරි අම්මා ඉඳලා දෙන්නේ නැතුව තරහ ගිහිල්ලා දැන් චේතනාව හොඳද නරකද දැන් ද්වේෂ චේතනාව ගහන්නේ දන්නේ නැහැ ළමයා හැබැයි අම්මට ගහන එක පවුද දෙන්නේ කියලා හැබැයි ළමයා ගහන්නේ තරහ චේතනාව එහෙනම් තරහ චේතනාව තියෙනවා යන්න චේතනාව බලපවත්වන්නේ දෘෂ්ටිය මත නෙමෙයි චේතනාව බලපවත්වන්නේ ඇතිවන සිතිවිල්ල චිත්ත ශක්තිය මත ඒ ක්‍රියාව කර්මය ඇතිවෙන්න මුල් වෙච්ච හිත රාගයේද ද්වේෂයේද මෝහයේද ප්‍රාණඝාතය කරන්න පුළුවන් ද රාග ද්වේෂ මෝහයන්ගෙන් තොරව මොනවාද අදින්නා දානය කරන්න පුළුවන් ද රාග ද්වේෂ මෝහයන්ගෙන් තොරව මොනවාද කාම මිත්‍යාචාරය කරන්න පුළුවන් ද රාග ද්වේෂ මෝහයන්ගෙන් තොරව උසාවාදී කරන්න පුළුවන් ද රාග ද්වේෂ මෝහයන්ගෙන් තොරව මේ අතරම කරනකොට රාග ද්වේෂ මෝහ පෙරපස නොවීම එක්ක රාග මෝහ එහෙම නැත්නම් ද්වේෂ මෝහ ඔය දෙපැත්ත තමයි බලපාන්නේ දැන් රාග ද්වේෂ මෝහ කියන්නේ පිරිසිදු චේතනාවද දුෂ්ට චේතනාවද දුෂ්ට චේතනාව ඒ චේතනාවවලින් කටයුතු කරනකොට මනස දුෂ්ට වෙනවා ඒ කියන්නේ මනස කෙලෙසනවා මේ කර්මයන්ගෙන් මනස කෙලෙසෙන එක තමයි කර්ම දේශ කියලා කියන්නේ දැන් නිරතුරුව මේ කර්ම කරනවා නිරතුරුව මනස පිළිගනවා කිලිටෙන බුද්ධරයාගේ සිටීමේ ශක්තිය දුර්වල කරනවා ඕක මහා බ්‍රහ්මයන් නවත්තන්න පුළුවන් එකක්ද දුෂ්ට චේතනා නිසා මනස කිලිටු වීම මහා බ්‍රහ්මයන්ට නවත්තන්න පුළුවන්ද මෞංකාර දෙවියෙකුට නවත්තන්න පුළුවන්ද වෙනත් නොකෙනන බලවේගයකට නවත්තන්න පුළුවන්ද බුදුහාමුදුරට නවත්තන්න පුළුවන්ද බෑ ඕක ලෝක ධර්මතාවය දැන් මේ ලෝක ධර්මතාවයෙන් පිළපැන්නොත් පිළිගෙනවද නැද්ද අන්න බුද්ධිය පිළිගෙනවා ධම්ම දෙස්ති පරාපෝ ධර්මයේ දේශිකර පිළිගෙනවා කියලා ඔය කිව්වේ ඔය අන්තන්ත මහා යෝගීක වෙන්න බුද්ධිය නෙමෙයි මේ කම්සප බුද්ධින හොඳ මිනිස්සේ වශයෙන් තමා තුළ ඇතිවිය යුතු බුද්ධිමත් බව සඳහා යොයි ඔය බුද්ධිය ඔය අන්තන් තියනවාද මේ මාතන්නේ ඉන්නවා මම හොඳට කොහොමදින්නේ මේ බණ කිව්වේ ඔය අන්තන් කියන්නේ ඔයන්ටගේ බුද්ධිමත් වන හරීරිකව පහතයි හරීරිකව තරක කරන්නත් දක්ෂයි මං දන්නවා වාද කරන්නත් දක්ෂයි බුද්ධියන්තයෙන් නම් ගන්න දෙයක් නැහැ හරිම පුදුම දෙයක් තාත්තික අපිට අපි මේ සාක්ෂි ඔයත්තන්ට වැඩිය ගොඩක් සම්බද පාසල ඔයත්තන් මුපදන ඔයත් කොහෙද රූපවාහිනී බලන්න ඇති සම්මත් රූපවාහිනී දවසකට පැය දෙකකට වැඩි ගත කරන්න ඇති සම්මත් පැය දෙකකට වැඩි ගත කරන්න ඇති අය තුවන්නේ ගේම් චිත්‍රපටයෙන් බලන්න ඇති තෙලිවා බලන්න ඇති හින්දි සිංහල නැතු බලන්න ඕවා එකතු වෙලා එකතු වෙලා එනකොට ෆයිල් එකට වැඩි වෙන හැටි
කාටුන්නේ බලන්නේ ජීවිත මුතාවක් කියන්නේ බලන්නේ බලන්නේ හොඳයි ඔය චිත්‍රපටි වල තියෙන වැඩිපුර රාගයේද ද්වේෂයේද මොනවා ඔක්කොම තියෙන වැඩිපුර තියෙනවා රාගයේද ඔබල කට අරගෙන බලන්නේ නැහැ අනුන්ගේ රාගික හැසිරීම රාගික රඟපෑම ඔයත් පුදුම වින්දනයකින් බලාගෙන ඉන්නවද නැද්ද ඒ බලාගෙන ඉන්නකොට ඔයත්ගේ සිත් තුළ රාගය ඇති වෙන්නේ නැද්ද ඒ රාගයේ ප්‍රකෘති රාගයද විකෘති රාගයද मानसिक दुष्टता शरीर යන්නේ සාමාජ්‍යවාදයේ සඳහා දෙන්නයි යනකොට තමන් යන්නේ අම්මගේ තාත්තගේ ආශිර්වාද නෑදායන්ගේ ආශිර්වාදයෙන් තුලින් යනකොටම යහජනක සායිමන් කිරියරයක් තරගලයක් පානකයක් කියන නිදාවක් අපාන්තයක් කියන විතර බයක් වෙනවද හැබැයි මිච්ඡාචාරයට වැටෙනවා මිච්ඡාචාරයට වැටෙනකොට බය නැද්ද දැන් අපි මේ मानसिक ඒ සම්මාචාරයේ උද ත්‍රිපුරුෂයන් වශයෙන් එකද සම්මාචාරයේ උද එන අම්මා තාත්තගේ අවශ්‍යතාවය ඇතුළු ඒ වගේ ආකාරයේ ත්‍රිපුරුෂයන් එක්කද එක්කෙනෙකුට රාගික සේතන අදිනවා තමයි ඒකෙන් අකුසල ඒකෙන් අත වශයෙන්ම මානසික දුෂ්ටතාවයක් වෙන්නේ නැහැ නෙමෙයි වෙනවා ඒවත් සමාව පරිහානියටපත් කරන්න සුදුසුතාව මානසික දුෂ්ටතාවයක් වෙන්නේ නැහැ ඒ मानसिक दुष्टता मन वर्धने ब्रह्मचारी जीवित ब्रह्मचारी नौरा बाधा जीवत्में अब्रह्मचर्य
අපහසු නෑ. ඔබට හිතනවා නම් මට බ්‍රහ්මචර්යාවේ යෙදෙන අපහසුයි කියලා. එහෙනම් කාමේසු මිච්ඡාචාර වේරමණී කියලා සමාදන් වෙලා පරදාන සේවකයන්ගේ වලකීම. තමන්ගේ ස්වාමියා තමන්ගේ භාර්යාව එක්ක ජීවත් වීම ප්‍රශ්නයක් නෑ. හැබැයි අනුන්ගේ ප්‍රශ්න දෙයක් එපා. ඔබට කිලුතුමීම වැඩි. තම ධර්ම tattve කිලුතුමීමක් සිදු වෙනවා මිච්ඡාචාරයි. උදාහරණයක් වශයෙන් දෙන්න. දැන් සම්මාචාර අනු දෙන්නේ කහද වන්නා. එන්නට කාම ආශාවල් තියෙනවා. දෙන්න පිළි ජීවත් වෙනවා. දරුවොත් ලැබෙනවා. හැබැයි කොච්චර දරුවෝ ලැබුණත් කොච්චර කාම ආශාවල් තිබුණත් කරුණා මෛත්‍රිය වෙනසලා මගේ දරුවෝ මගේ භාර්යාව මගේ ස්වාමියා කියලා කරුණා මෛත්‍රිය නැති වෙනවා නෑ. හැබැයි අපි දුමු ඒ නිහරි ඒ කියන්නේ කියලා හරි වෙන විනීති කරන සම්බන්ධකමක් ඇති කරගන්නවා. වෙන ගැනීති කරන සම්බන්ධකමක් ඇති කරගන්නවා. ටිකක් දුර ගියොත් තමගේ ගෑනි තමගේ ළමයි ඔක්කොම දාලා අර ගැනීති කියන්නේ නැද්ද? අර විනීති කියන්නේ නැද්ද? යයි. එතකොට සම්මාචාරාදීති මගේ දරුවා මගේ දරුවා ආසාරින් නැහැ. මිච්ඡාචාර වුණාට පස්සේ දරුවා සාපයක් වුණේ නැහැ. දරුවා කරදරයක් වුණේ නැහැ. දරුවෝ දාලා යන්නත් පුළුවන්. එනම් මිච්ඡාචාරය කියන්නේ කාමයේ උමතු භාවයයි. උමතු කාම ඇත්තාට කාම පිස්සෙන් දැවෙන ඇත්තාට හොඳක් නරක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ එපායේ පැත්තට හැබැයි නැවයට දිගටම දිගටම විකෘති කරමින් වක්රාකාරයකින් ඒ කාම මිච්ඡාචාරයේ යෙදෙන කොට ඔයන්ටගේ මානසික නිරුද්ධිය නැද්ද යනු ඒ මනස කිරුතු වීම තුළ සිද්ධ වෙන මොකද ශරීරයේ රසායනික ක්‍රියාදාමයක හානි වුණා. කොහොමද? මනස පිළිතු වෙනකොටම මනසේ තියෙන ශක් ස්වභාවය ඇඩ්‍රිනලින් හෝමෝනෙ බලපාන. ඇඩ්‍රිනලින් හෝමෝනෙ ක්‍රියාකාරීත්වයෙන් තීව්‍ර වෙනවා. තීව්‍ර වෙච්චාම දේ ධාතුවත් එක්කලා එක මොලේට ගේනවා. මොලේට ගේනකොට මොලේ දැන් වින්දනය ලැබුණ යම් තැනකින්ද ඒ වින්දනය ලබන ස්ථානයේ අර හෝමෝනේ ගලාගෙන එන්න පටන් ගන්නවා ඒ තරවට. එතකොට ඒ හෝමෝනේට ඒ සයිත බුරු වෙනවා. බුරු වෙච්චාම නැවත නැවත ඒක මට ඕනේ කියලා ඉල්ලනවා. අනිත් උන් පැන්දා ටිකක් දීපම තව ඉල්ලන්නේ. ඒ වගේ ඉල්ලනවා. පැන්දා වැඩි කෑවොත් මොකද වෙන්නේ? ටිකක් කෑවොත් ආසයි කියලා තව ඉල්ලනවා. වැඩි කෑවොත් මොකද වෙන්නේ? මත් වෙනවා ලෙඩක් වෙනවා. ඇඩික්ෂන් කියන්නේ අන්න මත් වුණා. ඒ කියන්නේ ඒකට අපි ඇබ්බැහි වුණා. ඇබ්බැහි වෙච්චාම තව ටිකට යනවා අන්තිමට ලෙඩෙක් බවට පත් වෙනවා. ඒක තමයි මානසික රෝගීෙක් වුණා කියලා කියන්නේ. ඇබ්බැහි වීම ඊළඟ පියවර මානසික රෝගී. කාමයේ හේතුවෙන් මේ විදිහට මානසික රෝගීෙක් වුණා නම් එයා කොහෙන් කෙලවර ගන්න දන්නේ නැහැ යන්නේ ජීවිතේ. ගණිකාවක් වෙනවා කියන්න පුළුවන්. ඊට පස්සේ පිස්සු මට්ටමට ඉඳලා පාරක් ගන්න යන්න පුළුවන්. යන්නේ නැත්නම් එහෙනම් අන්තිමට ඇඟේ වස්ත්‍රයක් තියෙනවා කියලා දන්නේ නැති සත්‍යයට ඇරෙන්න වැටෙන්න පුළුවන් තමයි කියන්නේ. මොන හේතුව මානසික ක්‍රියාවලිය දුෂ්කරයි. මැරිලා විපාක දුන්නේ නැහැ. හැබැයි පදුත්තේන මනසා බහස තීවා කරෝතිවා බලාගෙන ඉන්නවා කියන්නේ කරෝති තමයි. කරනවා කියන්නේ තමයි බලන් ඉන්නවා කියන්නේ. දුක පසුපස්සේ ආවේ නැද්ද? බලන් ඉන්න වෙලාවට නෙමෙයි එළියට ආවේ. කලක් ඉන්නේ ගෙයලා ඉස්සරහට ආවා. හැබැයි ආවේ පසුපස්සේ ඇවිල්ලායි. දැන් වයසෙන් තේරෙනවා නේද? මේවා බාහිර බලවේගවල බලපෑමකට යට නෑ. මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික පසුබිමේ කියන දෙයක්. ඇබැයි මම එකකින් ගත්තේ ප්‍රාණඝාත අදත්තා ගන්න කාම විචාර කරන කොටම තමයි. දැන් අදින්නා දානාවීරමණී කියන්නේ
අදින්නම් ආදානං නොදුන්දේ නොගැනීම නොදුන්දේ ගැනීමෙන් ආදානය කියන්නේ ග්‍රහණය කරනවා ග්‍රහණය කිරීම අදින් විතරක් නෙමෙයි ඉතිං කරන්න බැරිද ඔය වගේ ඔයත් කොච්චර දවසකට අනුන්ගේ දේවල් ඉතිං ග්‍රහණය කරනවද අනුන්ගේ ලස්සන ඇඳුම ග්‍රහණය කරන්න බැරිද ඉතිං ග්‍රහණය කරනවද අනුන්ගේ ගෙදරට ගෙනාපු අලුත් ටීවී ග්‍රහණය කරන්න බැරිද අනුන්ගේ වාහනේ ග්‍රහණය කරන්න බැරිද අනුන් ඇඳුමේ ඇඳගෙන ඉන්න අනුන් කරේ තියෙන මාළි ග්‍රහණය කරන්න බැරිද අරුංගල් ග්‍රහණය කරන්න බැරිද නැද්ද සමාජ ළඟට ඇවිල්ලා අහන මේ ෂෝම් කන්නේ කියලා කීයක් විතර වෙනවා දැන්නේ ඒකත් තමයි කියනවා ඉතින් ටිකක් වෙලා ගිහින් හිතේ අනේ ෂෝක් කීයක් විතර වෙනවද කියලා කියනකොට අරය ගාන කියනකොට වචනාකමත් වෙන්න හිතේ අදි කියනවා අනේ මට තුන් එකක් ගන්න නැත්නම් හිතෙන් නැද්ද ඉදිච්ච ගමන් ග්‍රහණය කළා නෙමෙයිද ගමන් ගන්න බැරි දැන් සම්නි නෑ හැමදාම ග්‍රහණය කරගෙන ඉන්නවා අර මාලි දකින්න දකින්න ප්‍රසවන්න නැද්ද ප්‍රසවන්නේ ඒ පැසවීම දිගින් දිගටම මානසික දුෂ්ටතාවයට හේතු වෙන්නේ නැද්ද අන්තිමට පිස්සු ඇట్లా හොරෙක් වෙන්නේ නැද්ද ද්වේෂයෙන් දැනගන්න ඔය අනිත්‍යවට වැඩිම කණගයි ඉතුර තියෙන දොස් තියෙන කක් ඔය අදින්න දාන ඔය හැම තිස්සෙම ඊර්ෂ්‍යාවෙන් ද්වේෂයෙන් ඉන්නගෙන ඔබ ප්‍රාණඝාතයේ විත් එහෙමයි දැන් සතෙක් වරනකොට ඒක කීප පැත්තකින් එනවා අපි කොච්චර මොන දෘෂ්ටියකින් හිටියත් මරණකොට අපි ආයුධයක් අතර ගන්න මරණ චේතනාව අනුව සතා මරන්න අපි යොදවන්න අපේ සිත දුෂ්ට වෙලා තියෙනවද ඊට පස්සේ ලේ දැක දැක ඌ දඟලද්දී අල්ලගෙන තද කරගෙන මරලා මරනවා කපනවා දුෂ්ට වෙලා නැද්ද ඒ සතාගේ මනසට ඒ පැත්තෙන් දුෂ්ට වුණා වගේ මේක කරන්න මේ පැත්තෙන් මගේ මනසත් දුෂ්ට වෙනවා පොකල් බලන්න සතාගේ පැත්ත බලවත්ද මගේ පැත්ත බලවත්ද මගේ පැත්ත බලවත් සතාගේ පැත්ත දුෂ්ට වීම හේතුවෙන් සතාගේත් ඒ විදිහටම වෙනවා ඒ සතාගේ මස්තික උපෝම ආසනිකම හරි මේ මස්තරට පුදුම විදිහේ විසක් ඇතුළු වෙන්නේ අර දුෂ්ට මානසිකත්වයෙන් ඒ ධාතුව සම්පූර්ණයෙන් විස වෙනවා ඊළඟට ඒක අපි කරනවා ඒ මස් දුෂ්ට අවශ්‍යයි කියලා මස් හැබැයි මස් අවශ්‍ය වෙනවා මස් වල තියෙන ඒවා නම් අවශ්‍ය වෙනවා මේ අර විස කාටවත් අවශ්‍ය නැහැ සම මස් කෑවොත් ඔබ වෙනවා දැනගන්න ගොඩක් දරුවෝ ගොඩක් දෙනා තමයි ශක්තිය තියෙනවා දෙදක් ඇදිච්ච ගමන් ඔක්කොම ශක්තිය කියලානේ අපේ ඉඳ ඇදිච්ච ගමන් කඩාගෙන නේද මස් මාංශවල ඉක්මනින් ඇති කරන ශක්තියක් තියෙනවා ඉක්මනින් කඩාගෙන වැටෙන පාර දවස් දෙකක් නොකා හිටියොත් ආයේ අත් අවුරුද්ද කෑවේ නැහැ වගේ තමයි ඒ විදිහට දුරලට කිසිම කතාවක් නමුත් එළවලු ශක්තිය ගන්න දිනාට කවදාවත් වේනත් දෙකක් නම් නොකාටි කිය කර යා දුර්වල වෙන්නේ දැන් කීප. ඒක දැමලා තියෙන්නේ එළවලු කණේක බලන්නට. මස්තන වල වැඩි බලන්නට දෙම්බන්න එළවලු ගන්න. ඕවර වල. ඈ? ඕවර බිහිත් ගන්නවා. සත්තු මරන්න ගාව බිහිත්. ඊගාට පොර වශයෙන් දානිනවා මුල දිගේ ඉඳන් දාත උන්ජාව වශයෙන්. පිටක් තියෙනවා ඇතුලෙත් තියෙනවා. වෙනස්නේ කම්මැලි නැතුව විතර වත්තේ මුරුංගල හිටියද කරම් මුරුංගද සතර මුරුංගද දෙකම හදාගන්න බැරිද ඉන්නතන මොකද ඒකට වත් මහ ලොකු ඉඩක් නැහැ පොඩ්ඩක් ඉඳ තියෙන තැනක නීති වැරක් දාගන්න බැරිද ඕන තරම් කරන්න පුළුවන් දේ දිගාවට ඔය විදිහට ගෙදර වවා ගන්න පුළුවන් දේවල් ඕන තරම් මල් පෝචි කීපයක මිරිස් ශක්තියක් හොයාගන්න පුළුවන්කම තියෙනවා හොඳට දැන් තියෙන ඕනම් තමන්ට බවා ගන්න තව තව දේවල් පොඩි කෑල්ලක මුල් වැන්න ටිකක් දාගන්න පුළුවන් කොහෙද ඊගාවට ගොඩු කර ටිකක් පෝචි වල හිටව ගන්නද පුළුවන් තක්කඩි ගස් පෝචි වල හිටව ගන්නද පුළුවන් දැන් මේ වට තමන්ගේ හොඳ පස් ටිකක් ඇති ගෙදර ඉදුරු ගස් වල තියෙන හොඳටම ඇති ඊගාවට
දුරු පෝර ටිකක් නැත්නම් කොම්පෝස්ට් වගේ වහදලා දැන් පාරවල් දාලා තියෙන කුරුටි ගෙඩපු කරලා ඒක තමයි දාලා කොම්පෝස්ට් කරන්න පොලිතින් ටික අයින් කරලා මොන තරම් සම්පතක් ඔය පාරවල් පාරවල් කුඩු කොට වල දාලා පළතුරු දෙකම ඔක්කොම ගහලා පාර අයින් කරනවා ගෙදර බැලන් එකක් දාලා ඒකට අලුත් ටිකක් දාලා ඒක පාල් වෙලා සකස් වෙන්න හැදුවා නම් එලින්ම පෝරකින් ඔය දිගම දාලා හදනවා අනිත් පැත්තට मानसिक मम्मी वचन पावचिकाने प्रधान आश्वाद රූපවාහිනී කියන බලාගෙන කනකට වින්දනය කරන්න මොනවද සෑමද රූපවාහිනී රූපවාහිනී අරක තියෙන එක මොකක්ද යන්න මොනවද තියනවද කියලා දන්නේ නැහැ අරන ඔය එක කටෙන් දාගන්නවා කපනවා කියන මොකෝ යනවා දන්නේ නැහැ ඇතුළට ඔය කියනවා මොකද ඇතුළේ කවදාවත් අද ඉඳන් පුරුදු වෙන්න රූපවාහිනී වහලා කෑම කන गौरव करना උදාහරණ දේශනා කරනවා මම පස්වෙනි පාරාජිකාවක් පනවනවා නම් පාරාජිකක් කියන්නේ මහානකම නෑ පස්වෙනි පාරාජිකාවක් පනවනවා නම් පනවන්නේ මේ විශ්වෝන් කතා කර කර කියන දානවලට රැකිනවා හැම සත්වයෝම ආහාරයෙන් යැපෙනින්ද ආහාරය ප්‍රධාන කොට ගන්නත් වෙනින්ද බොහෝ විට වරදක් වෙන්නේ पाराजिकुद अपने मन से मोना इतना है मुस्लिम आगमान
වෙනතර කිසි නැගීමක් නැහැ. මොකද ඔයයන්ටම ඔක්කොම ආගම තමයි රූපවාහිනී කියන්නේ. ඒකට මන්දුන් විද්‍යා මන්දනීමේ ස්වභාවය එන්නේ විද්‍ය නැත්නම් නැතිවෙලා ඉන්නේ. හැමදාම මුදේ ඇදෙන්නේ නැගින්න ඉන්නවා. ඇඳේම ඉඳගෙන. පැදුරෙනම් පැදුරම ඉඳගෙන. අත් එක පාද නැගිටින්නේ නැතුව අවදි වෙනකොට ඉස්සලා ඉන්න මොන දෙයක් කරන්නේ. පළවෙනි සංඥාව එන්නේ අන්න එක එක දෙක ඉස්සලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධ කියලා පෙළුවන්. පළවෙනිද නැගිටිනකොට අද දවසේ මගේ දුක කිසි දෙයකට නොවේවා හැම සත්‍යයකටම යහපතක්ම වේවා කියන සිතින්දී දවස අනන්න. දැන් ඔබෙන් දුකක් කිසි දෙයකට නොවේවා නම් ඔබ පැමිණලා ආයතනයට ආයතනයේ මුලින්ම අගට ඔබෙන් දුකක් වෙන්න බැහැ. ඒ වගේම ආයතනයේ ප්‍රධානී මගෙන් දුකක් කිසි දෙයකට නොවේවා හැම දිනකටම යහපතක්ම වේවා කියන සිතින් ඉන්නවා නම් ආයතනයේ ප්‍රධානී නිරුත් අනුන්ද දුකක් වෙන්න කටයුතු කරන්නේ නැහැ. මේ දෙක එකට සම වෙනකොට එතන බ්‍රහ්ම ලෝකයක වගේ ප්‍රවැත්මක් නැද්ද? දුකක් නොවේවා කියන්නේ තමන්ගේ රාජකාරිය හරියට තමයි කරනවා කියන එක. තමන්ගේ රාජකාරිය හරියට කරනකොට අනුද ඒ රාජකාරිය හරියට කරන එක පිටාට ඒ අනුම සංග්‍රහ ප්‍රවැත්මත් අනුද දුකක් නොවේවා කියන එකයි. සේවකයා මහන්සියට වැඩ කරනකොට සේවකයාගේ මහන්සියට අනිත් පැත්තෙන් ප්‍රතිචාර නැත්නම් එතකොට හැම දිනකටම දුකක් නොවේවා කියවට හරියනවා නේද? අනිත් පැත්තට මේ දෙපැත්ත සමබර එකමුතාවයෙන් යනකොට සමහරකට මම දන්නවා දැන් ගොඩාක් ඉස්සර පොසත්තරක් කියන්නේ සේවකයන්ට පුදුම විදිහට සලකනවා. එතරින් සේවකයන්ව පැන්නවත් සේවකයෝ යන්නේ නෑ. වැරදි කළා පැන්නවත් ආයි අඳාගෙන යන්න රස්සාව ඉන්නවා. ඇයි මිනිත් ගණකට ගියාට අර හම්බෙන්නේ නෑ. එතින් එක මනසේ එයා හුදෙක සලකන පස්සේ සදි වගේ හොරසන් කරලා කියන්නේ වැඩ නවත්තලා යා. අපි නැසෙ කොච්චර හිත මොලොක් කියලා නම් මෙයා මට ටෙලිෆෝන් කරලා ලෙඩාව කරපන ආවා. එයාට පොදු මානසික වලයක් තියෙනවා ඒකට පිළිසරණ කරනවා. ඒ ආපම කිව්වේ මොකද මේ මිනිස්සුන්ට දරුවෝ ඉන්නවා හතර දෙනෙක්. රස්සාවක් නේ. මෙයා වැරද්ද කරා මම දන්නවා දුන්නා රස්සාව නැති කරා. මට දැන් හිතට වේදනයි මේ ඉන්නේ රස්සාවක් නැති කරලා කියන්නේ. සද්ද මං කරන්නේ මේ දරු පොවලක් රැකෙන ඉන්නේ පස්සේ මම යාරු කියනවා කියලා. ඔක පිළිගත්තා. ඊපස් මම කිව්වා මොකද මේ ප්‍රසාරයක් ඇස්සේ කියලා දැක්කා. මම කිව්වා බලන්න එක පාට ඉන්න තරම් නේද ඩිමෝෂන් එකක් දෙන්න බැරි. පුරන්. මම කියන්නේ යාගේ ඉතල තියෙන රස්තාවෙන් හයිතල්ලා. ඒ කීයේ කොහොමද යාව උත්සාහ කරන්නේ? යාව කොටක පොඩි අන්තර වලට දාලා කියන්න දරුවමක් වශයෙන්. ඒකට කියන හරියන්නේ කොරන් බලන්න ඉඳලා පොඩ්ඩක් ඊට පස්සේ කරගෙන දානවනะ ගන්න ආයි කැෂියරකට නම් ගන්න එපා හොඳට පුරුද්ද තියෙනවා එන සංකර දානවා නම් ආයි වලට වශයෙන් පුළුවන් පස්සේ මාත් දැන් බොහොම සතුටින් දැන් මිනිස්සු තියෙනවා නේ පාලකයන්ට පාලක දඬුවම් දෙන්න ඒකල කිසි නැතු ඉන්නවා දැන් ඒක ගැන හිතන්න නැතුව අනිත්‍යත්ව වැඩ කරනවා අපි දැන් දැන් මේ ආයතන ප්‍රේණ ආයතන ගොඩාක් තරම් ඉන්නවා එක එක සංවිධාන සමාජ ස්ට්‍රයික් කරනවා ස්ට්‍රයික් කරන අයිතිවාසිකමක් කියන සලකනවා ස්ට්‍රයික් කරන එක අයිතිවාසිකමක් වෙන්න පුළුවන් නමුත් කාර්යවත්තක් සංවිධාන වල දෙක වෙන එක කරන්න උනාව තම තමන් කතා වෙනවා මෙතන අනුන්ද තීරණය කරන්න දෙන්න ඕනේ නැහැ වැඩ කරන්නේ කවුද ආයතනේ තමන් ආයතනේ වැඩ කරන්නේ තමන් එකතු වෙලා තමන්ගේ ඉල්ලීම තමන් කරනවා ඉල්ලීම කරලා ඉල්ලීම කන් දෙන්නේ නැත්තම් සූරාගෙන කනවා නම්
අසාධාරණයෙන් කියන ආයතනේ වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒකට සුසු පියවර ගන්න එක වෙනම දෙයක්. නමුත් දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා පොද හිත ඇදි ඉන්න හිතම තමයි හොරන්න හදන්නේ නරක මිනිහෙක් හොරන්න හදන්නේ. ඒ මිනිහට බය වෙවුන වෙන්නේ කියලා අර අහිංසක හොඳ මිනිහෙක් එක තමයි සාමිෂම හොරන්න හදන්නේ. මේක දිනුවේද ඔච්චර කෝරල ජීවත් වෙන්න හැදුවාද තමන්ගේ අරතිමැස්සක් නැත්තම් තමන්ට දිනෙන්න පුළුවන්. මම මෙතන කතාද වැඩට ගත්තා මේ කතාද වැඩට ඇත්තන්නේ මත්තන් නොබල මිනි කියන අය පුතන්ට මත්තන් නොබල මිනි කියන ගෑනුන්ට අදත්තා दवसे महापार संस्कृति කල්ලාතුම සීතල ගන්න වේදනාව ගන්න ඕනේ මොන නිමි සමාජය මොන නිමි සමාජය කොමනකින් අර අර වැක්කියන්ට සීතල තමයි ගන්නෙ ඒ කියන්නේ අම්මලට පොලේ තමයි දත් පොලේ ගැන වේදනාව ගන්න නේ එනකි දැන් තේ මොනවද හවුල් කියන්නේ අපේ වේදනාව ගැන කියන්නේ ආංගන මොකක්ද අයිති කියලා වරක් කරන්නේ වාද කරන්නේ මත්නම් අවශ්‍යම නැහැ තමයි කියන්නේ. නම් ඔයයන්ට ඒක බයවු සම්පේර නැතුව අපිට බයවු සම්පේර මොකද සමාජයේ කියන්නේ. ඔයයන්ට බදුවේ. ඒක බලන්න. මම මෙහෙම නිකන් උදාහරණයක් දෙන්නම්. දරුවෝ දෙන්න නැති වුණත් හිතා ගන්න පුළුවන්. මට හිතා ගන්න පුළුවන් නම් මේක ඔයයන්ට හිතා ගන්න බැරි තමයි නේද? ගෑනුන්ටම ඒ ආදරේ ඇති වෙනවත් එක්කම අර දරුවෝ දෙන්න දකින්නකොට ඒ අම්මගේ මනස
අර අපිට ප්‍රසුත වේදනාවක් ඇතුව දරුවව බිහි කරපු අම්මගේ මනස දරුවව බිහි කරපු අවස්ථාව දක්වාම එකපාර දිව යන්නේ නැහැ. එතකොට ඒ අම්මට අර ප්‍රසුත වේදනාව වේදනාවක්ද නින්දනයක්ද? නින්දනයක්. ඒ නින්දනය තියනද අනිත් අම්මට? නැහැනේ. එහෙනම් මාතෘත්වයේ නින්දනය ලබන්නේ නැහැ නේද සිද්ධ කරපු අම්මා? ලබන්නේ නැහැ. ආදරේ තමයි ලබන්නේ. අර නින්දනය නැහැ. එන්නේ බෑම අඩුයි. සමාරකම පිළිගන්න කැමති නැහැ මේක. මේ සමාරකම කෙලින්ම පිළිගන්න. සමාරකමල මගෙන් කෙලින්ම කියනවා. ඔබවන්සේ කෙලින් හරියට හරියනවාද මේ? මගේ පළවෙනි ළමයට වැඩි මම දෙවෙනිදාට ආදරේ. එයාම කෙලින්ම කියනවා. සාමාන්‍යයෙන් පළවෙනි ළමයට වැඩි ආදරේ. අන්තිමික මිනිස්ත්වතාවයේ ක්‍රියාකාරීත්වය මේ වගේ වෙන කුමන ආගමක විග්‍රහ කරන්න තියෙනවද? වෙන කොතනද තියෙන්නේ? ඒතරන්නේ අපිට කෙනෙක්ට බුද්ධිය නැති වෙනවා. බුද්ධිය නැති වුණොත් මොනට අපක්කක් වෙන්න පුළක්කම නැහැ. කෙනෙක්ම පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් බුද්ධිමත් එක්කවත්පත් වෙනවා. ඇයි? සික්ඛාපදං සමාධියාදි කියන මේ සිල්පදයේ වශයෙන් සමාදන් වෙච්චාම එයා අර වැරද්ද නොකරන්නට විතර අවදී ඉන්න කෙනෙක්. ඒක හොඳ සිහිය නෙමෙයි යාර තියෙන්නේ. හොඳ සිහිය. හොඳ සිහියෙන් ඉන්නකොට වැරදි නොකරන්නට ඇඟේ රසායනික ක්‍රියාකාරීත්වය හොඳයිද නරකයිද? හොඳයි. විශේෂයෙන්ම අර ඇඩ්‍රිනලින් ක්‍රියාකාරීත්වය තීව්‍ර වෙනවා වෙනුවට ඒක සම වෙන්න පටන් ගන්නවා. ඒකද ඒ දුෂ්ට හෝමෝනයක් නෙමෙයි ඊගාවට පොලේට ලැබෙන්නේ. ඊගාවට ලැබෙන්නේ මොන හෝමෝනයක්ද? බොහොම ප්‍රසන්න හෝමෝනයක්. වැරදි අඩු වෙන අඩුවෙන්නේ වැරදි අඩු කරන්න චිත්ත ශක්තිය වැඩි යොදවන්න යොදවන්න මනස පිරිසිදු වීමෙන් වෙන්නේ මේ ධාතු හොඳට ප්‍රසන්න වෙන හොඳ හෝමෝනයක් මොලේට ලැබෙනවා. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයට මොලේ සෛල ප්‍රසන්නව ක්‍රියාත්මකයිද පටන් ගන්නවා. ඒ ක්‍රියාකාරීත්වය තුළ සිටීමේ ශක්තිය වර්ධනය වෙනවා. වහා වැටෙන තුළ නොනැති වෙනවා. දැන් ඔයාලට බලන්න මනස පිළිතුරලා ඉන්නකොට ප්‍රශ්නයක් විසඳන කියලා පුළුවන්ද? හොඳ ප්‍රසන්න මනසක ඉන්න වෙලාවක නම් ප්‍රශ්නයක් ආපු ගමන් උත්තරේ ඒකලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රසන්න මනස තියෙනකොට අර සෛරවල හොඳ ක්‍රියාකාරීත්වයෙන් ඉන්න තමයි වහා වැටෙන සුළු නොවන ඇති වෙන්නේ. දැන් පැහැදිලිව පේනවා පංච දුෂ්කරයෙන් වැළකීම කොච්චරද කියලා. දැන් අපිට නිකන් සත්තු මරන්න එපා වරකම් කරන්න එපා කික්කක් කිව්වා මිසක් ඒක නොකිරීමෙන් වෙන්නේ මොකද්ද කියලා කිව්වේ නැහැ. කරන්න එපා හොඳ නැහැ කිව්වා. හොඳ නැත්තේ ඇයි? නොකළත් හොඳද වෙන්නේ කියලා. එබැවින් තව එකක් තියෙනවා. ඔයත් අහලා තියෙනවද පංචෙන් රැක්කොත් ආනිසංස පහක් වෙනමම ලැබෙනවා ලෞකික ආනිසංස. ලෝකෝත්තර ආනිසංසත් ලැබෙනවා. ඒ වෙලෙත් අන්තෝනි ජන්ම ලෝකෝත්තර ආනිසංසද ලෞකික ආනිසංසද? දැන් මේ වෙලාවේ අවශ්‍ය මොනවාද? ලෞකික ආනිසංස. ලෞකික ආනිසංස ලැබුවා කියලා ලෝකෝත්තර ආනිසංසින් පාඩුවක් වෙන්නේ නෑ. පංචෙන් රැක්කොත් මොනවාද මේ ලෞකික ආනිසංස? මහන්තං භෝගස්කන්ධං අධිගච්ඡති. මහා භෝගස්කන්ධයකට පැමිණෙනවා. භෝග කියලා කිව්වේ සල්ලි නෙමෙයි. ඇහැ කන නාසය දිව ශරීරය ඉනවන අවශ්‍ය හැම දෙයක් තමයි භෝග කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා ඒවා සුඛයට අයිති වෙනවා. භෝග සම්පත්ත දෙකක් අයිති වෙනවා. ඊගාවට අයිති වෙනවා නිරෝගී බව. පංචිල රැකෝ එකක් තියෙනවා.
ඊගාවට දීර්ඝායස පන්සිල් රැකෝත් එකක් තියෙනවා. ඒකට මේ ඇයි පන්සිල් රැකෝත් මේවා ලබන්නේ? හෝමෝන ක්‍රියාකාරීත්වයේ දුෂ්ට වීම, මෙද වැඩි වීම හේතු කරගෙන මරණය ඉක්මන් වෙනවා. පන්සිල් රැකීමේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ පිළිස්ත වීම හේතුවෙන් දෙද අඩුයි එකින්ද දීර්ඝායස මුකේ. ඊගාවට නිරෝගී බව දීර්ඝායස පන්සිල් රැකීම නිසාම බෝධ සම්පත්තයි. ගත ඇහැ කන නාසය දිව ශරීරයේ පිළිවීම ඒකමම කියලා නිරෝගී නම් දීර්ඝායස ගන්න ඇස් කන නාසය දිවක් කියලා නවත් දෙය තියනවා නම් ඒකල බුද්ධිය වැඩිනවා නම් හරියම් කරන්න පුළුවන් එනම් මොදවට පස්කම් සුද්ධි වීමට අවස්ථාවක් තියෙනවා. ගත ඇහැ සම්පනාකාරී වෙලා සේවකයා කෙරෙහි කරුණාව මෛත්‍රිය තියනවා කියන්නේ සීලේකුත් සමාදාව තියනවා කියන එක. කරුණා මෛත්‍රිය තියෙන සේවකයන් සලකනවා. දුකදප අනුලාල. ඒ සලකනකොට සේවකයා කෘතවේදීත්වයේ ආරක්ෂා කරනවා. එයත් අනේ මහත්තුරු නෝනල අපද දේශාමීන අපද මේ විදිහට සලකන්නේ අපෙන් යමක් ඒගොල්ලන්ට ලැබෙන නිසා. ඉතින් අපි තව ඒගොල්ලන්ට උපයල දුන්නොත් ඒගොල්ල අපිට තව සලකනවා. අපේ වහන්න වෙන්නේ හරියට සලකන්නේ ස්ට්‍රයික් කරනවා සුමානයක් ස්ට්‍රයික් කරොත් කොච්චර බාධද එද පුරන් ආයතනයේ වහන ස්වාමියක් යන දේවකෙක් කරනවා. මේ බුදු දහමේ තියෙන පංචශීල ප්‍රතිපදාව කොච්චර විශාල පරිසරයක් වට ගන්නවද? ඉතින් නිසා ජීවිතේ. දැන් පුරාණ දේශනා කරන මේවත් භාගෝත සම්පත් ලැබෙනවා, කීර්ති ප්‍රසංසා ලැබෙනවා, විශාලත්වය ලැබෙනවා. චාරවත්ය කියන්නේ ඕන තැනකට ඕන පිළිසකට යන්න පුළුවන් ආයි බයක් නැක නෑ. උඹට බුද්ධිය තියෙනවා, රණි සම්බදුත් තියෙනවා, ඒක කිසි බයක් නෑ. හතරෙනි කියව අසම්මූලෝ කාලං කරෝති මුලාමති කවිති කරනවා. ඊගවට කායස වේදා සුද්ධති සත්තම් ලෝකං උපද්දේති. කාය නිමේ සුද්ධි උපදිනවා. දැන් මේක බෞද්ධ විරුද්ධවක් නෙමෙයි. පන්සිල් රකින්න කෙනෙකුට අයිති. දැන් මම කියලා දෙන්නේ කොහොමද? යෝ පාන මති පාතේති. යමෙක් ප්‍රාණඝාතය කරනවා නම් ලෝකේ අදින්නා නාදීති. නඳුන් දෙක් ගන්නවා නම් මුසාවාදංච භාසති. බොරු කියනවා නම් පරදාරංච ගච්ඡති. පරදාරං කරත් යනවා නම් සුරාමේරිය පානංච. සුරාමේරිය ප්‍රාණය කරනවා නම් මේවායේ යෝ නරෝ යම් නරේ බෞද්ධයෙක් නෙමෙයි, උපාසකෙක් උපාසිකාවක් නෙමෙයි, යම් නරේ ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, හින්දු වේවා, බෞද්ධ වේවා, ජාති කොන් නැ, ආගම් ප්‍රශ්න නැ, නරේක් නා. මේ නරයා මේ කරුණ පහේ නිතර යෙදෙනවා නා. ඉදේව මිනිස්සෝ පුරුෂෝ ආයි ලබනාත් නෙමෙයි මේ ආත්මය. ඉදේව මූලං කරති අත්තනෝ තමගේ ගෙල හිඳගත්ත කියනවා. මූල කියන්නේ කිස් මුදුනම පලාගත්ත කියනවා. මේ පහෙන් වැළකුණා නම් බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඕනෑම කෙනෙකුටම අර කියපු ආනිසංස කියලා දෙනවා. ක්‍රිස්තියානි කෙනෙක් ප්‍රාණඝාතය කරන්න නැත්නම් අනුගෙදේ ගන්න නැත්නම් සාම මිත්‍යාචාරය නැත්නම් බොරු කියන්නේ නැත්නම් මත්තන් බොල නැත්නම් ජාත මුස්ලිම් කෙනෙක් මේ දික් කරන්නේ නැත්තම්, හින්දු කෙනෙක් මේ පහ කරන්නේ නැත්තම්, බෞද්ධයෙක් මේ පහ කරන්නේ නැත්තම්, ආගම් ભેදයක්ින් තොරවම
ඒ හැම දෙනාම සැනසෙන්නේ මැරෙනවා මැරලා මං කෙනෙක් උත්පත්තිය ලබනවා ඊට මෙහෙ ඉන්නේ පරිත්‍රාණ සංසත් ඔක්කොම ලබනවා ලෞකික වශයෙන් මේක ලැබෙනවා කිවනම් ලැබෙනවා තමයි බුදුහාමුදුරුවෝ වචන රැසෙන්නේ आयुष वर्ण आयुष क्या भोपाल जीवन भोग संपत्ता वर्ण परम समय शरीर वर्ण परंपरा वर्ण मानी वर्ण सुख अह कारण नीम जात कीर्ति प्रशंसा आदि परिवार स्वर्गे मेटला मुस्कने के अनेकन इमेसम पंचांगम धम्मान मेन मे कारण न आयाचना हेतु पतना हेतु पतिता धम्मदा अने देने मतलबा देने के आयाचना कर लो ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හෝ න පටිලාභං වදාමි ලැබෙන්නේ නැහැ කියලා කියනවා. පටිලාභෝ අභවිස්ස එහෙම ලැබෙන එකක් තියෙන ලැබෙනා කියලා එකක් තියෙනවා නම් කෝ ඉද කේන කායේක මේ ලෝකේ කාට මොකින් අලුවක් වෙයිද කියලා. දැන් බුදුහාමුදුරුවෝ කියන යදින් එපා කියලා. මේවා ඉඳලා යදින් එපා කියලා. ලැබෙන මාර්ගයේ බුදුහාමුදුරුවෝ කියනවා. मुस्लिम देखिए अच्छा इधर मुस्लिम है तो मेरे पुरुष दोनों थारिया इधर है जी देखिए हरिया तरह देखिए इधर देखिए इधर दारू वहाँ देना एक बाउल कहाया खाता कहाया जरा अनिवार्य नहीं ना सालित है ना अगर इसको रावत जो ऐसा ना तू तू जो ऐसा ना पाह है यहाँ जाने पुरान में नहीं कि आपने आए वाले वाला शांति मनुष्य नाम मिनिस्टर दिखी
ඔය දෙවියෝ කියන්න වටිනවද? මනසකම කියන්නේ පන්සල් ටික. ඕකවත් රකින්න උනන්දුවක් නැති මිනිස්සු කියන මට සුසක් කරදරයක් වුණා දෙවියනේ කියලා අඬනවා කියනවා. මේක විතරක් මං අඬනකොට දෙවියන්ගේ හද පස්ලම උණු වෙලා වැක්කෙරෙයි. එතකොට මට පීඩක් මේ විතර හම් වෙයිද? සම්මුතිය දෙවියන් කියන කවුද ගන්න? පරමාදේ සමාජ මාතලිකේ රූපවාහිනී බල්ලා බල්ලා බීජ ශක්තිය නැති වෙනවා. කොල්ල සිගරට් කීලා බීලා ලිංගයේ වියන්දු වෙලා. දැන් අලුත් එක තමයි. සිගරට් කීම හේතුවෙන් ලිංගයේ වියන් දුර්වල වෙච්ච තරුණයෝ ඉන්නවා ඇමරිකාවේ මිලියන 30කට වැඩි. ලංකාවේ මිලියන 3000ක් වගේ ගන්න අනිත් එක සිගරට් එකකින් ඉන්න පරම්පරාව ඔක්කොම දුර්වලයි. මේ ළමයි මෙද ප්‍රභාවල් නේද? කවදිටම ලෙඩ වෙන්නේ නැති මේගොල්ලෝ. ඕන ලෙඩක් එක පාරට අල්ල ගන්නවා. ඇයි? තාත්තගේ සිගරට් නිසා අරගෙනම තමයි ළමයා ඉතුරුදන්නේ. මේ තාත්තා සිගරට් දුරපාම මාරාන්තික විස කොමන් ඩයි නිකටින් සාර බෙන්සින් ආතනි ගාවේ ඉඳපු කතාව 49 කියලා. 49 එකේ කරන්නේ නුවණ නැති කරලා සංසන්දනය කරන සිටීමේ ශක්තිය කොහොම ඉදාස් කරනවද කියන්නේ. සිගරට් දුමත් එක්ක විශේෂයෙන් බලපාන. කුමාරයත් එක්ක බලපාන. මේ ඔක්කොම ටික ළමයාගේ ළමයට යන්න නැද්ද? සිගරට් ටික උරුත් ගමන් වෙනහඳුනට සිගරට්. වෙනහඳුනට ආව ගමන් දෙවිනේකේ ප්‍රජන 13 හදන්නේ සිගරට් වලින් ලබන ඕජා. ප්‍රජන 13 ගේ අර සිගරට් විස ගැනීම බලපාලා තියෙනවා. දැන් ළමයා මේ ලෝකෙට ජීවන ප්‍රම විසත් එක්ක ගන්න ඉන්නේ. එනම සිටීමේ ශක්තියක් නැහැ. ඒ වගේම කාන්තා පක්ෂයේ සිටීමේ ශක්තිය අඳලා තියෙන්නේ රෑ එළියෙනකල් සිගරට් වල මිනිසුත් එක්ක ගුදිනවා. ගුදියන්නේ හරියට රීණියකත් එක්ක ගුදිනවා වගේ තමයි වෙන්නේ. රැදීන කාම අර උම්මාලේ වදිනවා උරුසම වදිනවා අර සිගරට් විසොක්කම එක සිගරට් එකක් සිගරට් 10කට වැඩි තරයි ආග්‍රහණය කරන ගියා උතුම විනාශය ඇත්තේ මේ දේවල් නිසා තමයි අපි විනාශ කරන්නේ මේවා වළක්ව ගත්තොත් මේ දුරාචාරයෙන් වළක්ව ගත්තොත් කාගවත් යදින වුණාම නෑ මේ දුරාචාරයෙන් වළකිනවා නම් බුදුහාමර දේශනා කරන සතරවරම් දෙවියන්ගේ බුද්ධාම කියන සතරවරම් දෙවියන් අහනවා අදින සතරදේවීන් ඉන්නේ මේ දේව සංකල්ප කියලා කියන්නේ දාන සීල වශයෙන් දිනු කරලා ඒ කුසල් තමන්ගේ මරණය මැත්තේ ලැබපු ආත්ම භාවය ඒක තමයි මේ බෞද්ධ දේව සංකල්පය අපි අදහන දේව සංකල්පයට අපෝ මෙන්න මේවා නෙමෙයි හරි පොදුමයි ජන දෙවියන්ට හරි ආදරේ නේද කුල්ලයා දෙවියන් කියලා ඇයි ජන දෙවියන්ට ආදරේ නුවණ දෙනවා ජන දෙවියන්ගේ නුවණ දෙන අදියුරු ආව කොහොමද ජන දෙවියන් ඊශ්වරගේ පුතා ජන දෙවියන් ඊශ්වරගේ පුතා දැන් ඊශ්වර තරහට ඉන්න ගැරවල ජන දෙවියන්ට පයින් ගා ගාම්බා බෙල්ල ගැරවල කියලා ඊවසේ අම්මා පාර්වතිය විල ගෙවර පුතාර තමයි ඉතින් තාත්තා කිව්වොත් එහෙනම් ළමින් හම්බේන මොහකට ගවට ඉක්මනට ඔළුවක් කරන්න ඕනේ වෙලාවයි යනකොට ඇදෙක් ඉඳලු බෙල්ල කපාගෙන එවිලා ඇත්තට ඔළුව හයි කරලා මේකට ඉතල පාන දුන්නා ඉති ගන්නවද ඉතින් මේ දෙයියෝ ඇතුන්ගේ ඔළුව කපන දවස් ඉබන් දුවි ගංගා නදී දෙළුම්මල් හයකට ගංගා නදී දෙළුම්මල් හයට මේක දාපම ගිනි ගුලි හයක් දැම්මොත් නෙළුම්මල් පිච්චිල යන්නේ ඒ වෙනුවට මේ නෙළුම්මල් හය ළමයි හය දෙක පාලුනා. ඉතින් පාරවතිය ඇවිල්ලා මේ ළමයි හය දෙනා බදාගත්තා.
වදා ගන්නවා කඳ වැටෙන එක කියලා. ළමයි 6 දිනකේ කඳ එකක් වෙලා ඔළු 6ක් 6 පැත්තට හිටියන. ඔළු 6ෙන් සිතන්නේ 6 ආකාරයකට නෙමෙයි. බෞද්ධ හැමද? ඔව්. ඒක කතර ගම ඉන්න කොහොම වැඩ කරන්නේ? ඔළු 6ක් හැදෙන්නම අද්දලහක් වගේ දෙන්නේ කියලා. අද්දලහයි, ඊගාවද ඇස්දලහයි, කන්දලහයි ඔක්කොම. එහෙමනම් කන්නේ පහල කොහොම වෙන්න ඕනේ? කන්නවල 6යි එකට එකතු වෙන්නේ. කන්නේ පහල එකතු වෙන්නේ නෑ. ඒක වෙනම කන්නේ පහල කොහොම වෙන්න ඕනේ? කකුල් පොත්තර තියෙනවා නේද? ඒක අපේ අවදී කියන්නේ. මොකද අර ළමයි කයිනයි කකුල් දෙක දෙක තිබුණානේ. ඔළු ටික වටේ තියෙන කකුල් ටිකට මොකද වෙන්න ඕනේ? මේවත් බාර ගන්නවද? ඉන්නති. අපි හින්දු ඇත්තන් මේ බල කියන්නේ. හින්දු ඇත්ත දන්නවා ඔය කතාව හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඒකෙන්ද හින්දු ඇත්තන් ඔක ප්‍රශ්නේ? ඒක මොකක් හරි දර්ශනයක් කියලා තියෙනවා. අපිට බුදුහාමුදුරුවෝ මඟ කියලා දින තියෙනවා. අපි ඒකේ බුදුහාමුදුරුව දේශනා කරන කවුද දෙවියෝ කියලා. සතරවරන් දෙවියෝ, සතර දෙවියන්ගේ ආදිවාසී. සාමාන්‍ය සත්ත්ව කොටසක්. ඉන්නේ ඉතින්. බෞද්ධ සංකල්පේ නම් දෙවියෝ කියලා කියන්නේ ඒකාන්තයෙන්ම නිවන් අරගෙන කරපු නිසා. එහිද එක ලෝකේ සිසාරා යනවා කියලා සතර පොරේට. අම්මා ඒ ලෝකේ සිසාරා යන්නේ පංචින් රැකිනයි බලන්න. අම්මා තාත්තා උපස්ථාන කරන දාන ආදී පින්කම් කරන සේවා සමාදන් වෙනයි බලන්න. ඒයි දෙවියන්ට අවශ්‍ය වෙන්නේ අන්න එහෙම ඇත්තෝ දාන ආදී පින්කම් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට ඒක අනුමෝදන් වෙන්නේ. නිවන් අරමුණු කරලා ඉන්න දෙවියන්ට අපි නිවන් අරමුණු කරලා කරන කුසලයේ විතරයි වැඩගත් වෙන්නේ, අනිත්‍ය වැඩගත් වෙන්නේ. අපි පංචින් රකින්නවා පේවත් සමාදන් වෙනවා කියන්නේ අපි දිවා කරමු කරේ ඉන්න පිළිසක්. අපි ජානා දීපින් කම් කරලා පින් දෙන වල දෙවි අනුමෝදන් කරලා අන් දෙවිව අනුමෝදන් වෙලා ආශිර්වාද කරනවා. පිළිගනි හැමදාම උදේට ගෙනින් පිටත් වෙන ඉස්සෙල්ලා අර මා කිව්ව දේ කරලා ඊට පස්සේ බුදු පහනක් පත් කරා කියලා. පහනක් දැල්වක් තමයි අනුගාමි බුදු පූජාවක් මොනවා හරි පූජා කරා. පූජ කරලා ඔයත් ගෙදර පුතත් එහා දෙන්නා කියන්නේ වැඩ කටයුතු කරන ගමන් හරි සබ්බේ සත්තා භවන්ති සිතත්තා, සබ්බේ සත්තා භවන්ති සිතත්තා කියලා යන්නේ. සබ්බේ සත්තා භවන්ති සිතත්තා කියන මේ වචනය අපි බලවත් ඔබ පරිවර්තනය කරන්න එපා. සියලු සත්ත්වයෝ සුවපත් වෙනවා කියලා. සබ්බේ සත්තා භවන්ති සිතත්තා කියපුවම අපි දන්නවා තේරුම සියලු සත්ත්වයෝ සුවපත් වෙනවා කියන එක තමයි. හොඳට මේක බුදුහාමුදුරන්ගේම වචනේ. ඒක දීත රාග, දීත දෝෂ, දීත මොහ ශක්තිය කුලුගෙන් නැති. ඉතින් ඒක බුදුන් බලයක්. ඔයත් මේ වචනේ මුමුණුමින් දෙයි එහාට මෙහාට යනකොට සබ්බේ සත්තා භවන්ති සත්තා කියලා අර සර්ව ශක්තිය ඒ පරිසරයෙන් බලපාන ඒක මොහොනන්නේ නැත්නම් කයිකින් කියන්නේ කොහොමද ස්වර වාතයේ පිටකන. එතකොට මාස කීපයක් කළ බලන්න අඳුරට තීච්ච ගෙදර ප්‍රසන්න වෙන්නේ, ගෙදර සාමිය වල වෙන්නේ, තමගේ ස්වාමියාව බේපද්දෙක් වුණා, ස්වාමියාව පාලනය කරගන්න හැටි බුද්ධියට වැටෙනවා කොහොමද මේ කියන්නේ. දරුවට කීකරු වෙනවා, පුදුම ශාන්තියක් ලබා ගන්න පුළුවන්, දෙවියන්ගේ ඔබරන් පුළුවන් වෙනවා නෙමෙයි කියන්නේ. එදා හැමදාම උදේ පාන්දර තුනුරුවන් සීකරගෙන අවදි වෙලා මගෙන් දුක කිසිවෙකුට නොවේවා, හැම කෙනෙකුටම යහපතක්ම වේවා කියන සිතිවිල්ල ගන්නකොටම පන්සිල් රකින්නවා කියන එක කියනවා. පන්සිල් කඩනවා නම් අනුන් දුපත් වෙන්නේ නැහැ, අනුන් දුප්පත් වෙනවා. නිසා හොඳ තේරුම් ගන්න පන්සිල් සීකේ ශක්තිය. එනකන් අපිට සවල විඥානයේ මොළෙන්න මේටි කරනවා නම් වැතර පුදුම ශක්තියක් ඇති වෙනවා. වැතර තේරුම් යනවා. එතකොට බුදු දහම කියලා කියන්නේ දහමක් නිසා කරේ තියාගෙන ඉන්න ආගමක් නෙමෙයි කියලා.
බුදුහාමුදුරුවෝ කියපු දේ පිළිපදින්න තමයි බුද්ධ ආගම කියන්නේ. නැත්නම් බුදුහාමුදුරුවෝ මල් පූජා කර කර සාදු කියන්නේ ඉන්නේක නෙමෙයි. මල් පූජා නෙපා නෙමෙයි. ගුණවත්තාට ගුණයේ සීකල උපහාරයක් දැක්වීම වෙනම එකක්. හැබැයි ගුණවත්තාගේ ගුණවත්කම දැනගන්න නම් ගුණවත්තාගේ අවවාදයෙන් පිළිගන්නද? අවශ්‍යයි. අවවාදයෙන් පිළිගන්නේ නැති කෙනා ගුණවත්තාට ගෞරව කරන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියපු දේ අවම වශයෙන් පංචිතිකවත් වටින්නද අදිෂ්ඨාන කරගන්න. එතකොට ඔයාට නොවරදීම පුදුම විදිහේ ශාන්තිය ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මේ ආයතන දියුණු වෙලා මේවා දියුණු වෙන්න ඕනේ. මේ ආයතන දියුණු කර ගැනීමට ස්වාමි සේවක පක්ෂය මුල දෙකට වෙලා කටයුතු කරන්න ඕනේ. අර කියන්නේ ස්වාමියාගේ යුතුකම් ගලවත් සුත්‍රය ගහන්න මේවා තෝරගන්න. ස්වාමියාගේ යුතුකම් මේකයි, සේවකයාගේ යුතුකම් මේකයි කියලා ගහන්න තරින්ට ඕවා හොඳ බලපද. ඕවා හොඳ මනසට ආහාර. ඔය දකින්නකොට මිනිස්සු මේ සිත් නිකම්ම හැදෙනවා. සමහර ආයතන ඇතුළම හොඳ හොඳ සමහර විදින් රටවලුනේ ජේසුස් වහන්සේගේ වදන් ගානක් තියෙනවා. අපිට කොච්චර හොඳ බුදු වදන් තියෙනවා. දැන් මේක දිහා බැලුවොත් කොච්චරද අමුතු ආගමක් ඕනේ මේක මේ අවවාද ටික. සාමාන්‍ය මේ අවවාද ටික. බෞද්ධයෙකුට මේ අවවාද අවශ්‍යද? හරි. බෞද්ධ කමේ තියෙන පන්සිල් ටික රකින්නකොටම මේ අවවාද ටික ඔක්කොම ගණන් ගන්න. පන්සිල් ටික පැහැදිලිව රකින්නවා නම් මේවා එකක්වත් එකින් එක ගන්න ඕනේ නැහැ. සමස්තයක් වශයෙන් යා පොදුවේම මෙන්න මේ කරුණු පහේ වැලකි මේ කරුණු වලින් පහක් නෙමෙයි කියලා. අලුයම දෙවියන් සිහි කරගන්න දවස ආරම්භ. ඒ කියන්නේ අපේ බෞද්ධයන්ට නම් අලුයම තොරවන් සිහි කරගෙන දවස ආරම්භන්න බොරු බොරු වංචා විතර ජීවත් වීම ඔක්කොම අයිති මගේ ඉඳුගත් කිසිලෙ කොටක් නොවේවා හැම සත්‍යයකටම යහපතක් නොවේවා කියලා කිව්වද අනුන්ගේ දේට ඊර්ෂ්‍යා කරන්න බෑ අදින් ආදානා වේරමණී කියලා සමාදන් වුණා නම් ගැහෙන ළමයි උතුම් කර සලකන්න කියන්නේ කාම මිත්‍යාචාරයෙන් වළකින්නේ කියන එකමයි. වල්මත් කමින් විදි හොද ජීවිතය ගත කිරීම සඳහා හොඳ හැසිරීම රටාවක බුද්ධින අර පහම තමයි ඒ හැසිරීම රටාව. තමා උතුම් ගැයි නොසිතා බැගයපත්ත නියතමානීව සිටීම අත්තුස්කන්ධන පාරම්භණයෙන් වළකින්නේ කියලා. තමා උසස් කොට සලකලා ඒක ඒ විදිහට හදාගත්තන වැඩි වටකම්. තමා උසස් කොට සලකීමේ අනුන් පහත් කොට සිටීමේ වළකින්න ඒක දරුණු පාපයක් මානිය ගොඩනැගෙන වෙනවා. ඒකේ මම ලොකුයි කියලා හිතන්න එපා. මමත් අනිත් අය වගේ මිනිස්සෙක්. හැබැයි තමයි මෙහෙම හිතන්න පුළුවන්. තමන්න තමන්ගේ සීලාදී ගුණ ධර්ම ගැන හිතනවා නම් මං පිරිසිදු පුද්ගලයෙක් කියලා මට සතුට වෙනද? පුළුවන් අපි. තමන් තමන් ගැන හිතලා සතුට වෙන අනුසාර අනුන්ට පෙන්වන්න දෙයක් කරනවා නෙමෙයි. අනුන් දකි තමන් කරනකොට. සෑම කෙනෙක් වෙතම කරුණාව සහ අනුකම්පාව දැක්වීම පන්සිල් තියනවා නම් අනිවාර්යයෙන් මේක තියෙනවා. මේ සිල් දෙකට වඩා තමන් හෘදේ ශාක්තියක ජීවත් වන්න. ඒ වචනේ පන්සිල් ඇතුළට යනකොට සතර සත්‍යයක් තහන්න තියෙනවා. හෘදේ ශාක්තිකාරණ ජීවත් වෙනකොට අපි ජීවත් වෙන සමාජ රටාව තමයි පංචශීල රටාව. ඒ පංචශීල රටාව තුළ හෘදේ ශාක්තිය දිනු කරනවා කියන්නේ තමන් නිරන්තරයෙන්ම තමා පිළිබඳ සිහියෙන් කටයුතු කරනවා. නැත්නම් හෘදේ ශාක්තිය කියන්නේ සිහියෙන් කටයුතු කරනවා කියන්නේ කායानुපස්සනාව ප්‍රධාන වශයෙන් විස්තර වෙනවා. ඇයි? තමා පිළිබඳ අවධානයේ ඉඳලාමනේ මේක දැනගන්න. තමා පිළිබඳ අවධානයේ කායानुපස්සනාවයි. ඒවත් තමාගේ සිතිවිලි පිළිබඳ අවධානයේ චිත්තानुපස්සනාව. රාගය වැඩිනවද? ද්වේෂය වැඩිනවද? මෝහය වැඩිනවද? ඔබ බලාගෙන ඉන්නවා චිත්තानुපස්සනාවයි. ඊගාවට තමන් දන්නවා තමන්ගේ සිත රැකුණොත් තමන්ගේ සිතේ තියෙන සතුට සුඛය වේදනානුපස්සනාවයි. ඊගාවට පංච ප්‍රතින් බය කාම රාග ව්‍යාපාද ආදී වර්ධනේ වෙනවා. පංච නීවරණ යටපත් කරන කාම රාග ව්‍යාපාද තින විද උද්දච්ච කුච්ච ඉතිහිත අල දිනානේ ඉරණ තිරන්නේ මේවා තිරන පංච රකින්න බෑ. පංච රකින්න මේ ඔක්කොම යටපත් කරනවා.
බලන්නක ලෝකෝත්තර පැත්තෙන් භාවනාවට සමානත්වයක් කරන්න අවශ්‍යයි. ඉතින් ඔබටම වඩා ප්‍රදේශාක්ෂේත්‍රයේ තිබෙන ජීවත් වෙන කීපක එල්ල කරන්න අවංකව පන්සිල් රකින්න කෙනෙක් වෙන්න එතකොට හරි. මේක ආකාරයකට කිව්වා මම වැටෙන මේක බෞද්ධ අර්ථකථනයේ දුන භාවනාවත් එක්ක නිවනටම යන්න सामान्य हिंसा के लोग क्रियाकारी අනිත්‍යයි ඔක්කොම දාලා යන්න වෙනවා අනිත්‍යය කියන එක මොකද්ද සබ්බේ සංඛාරා අනිත්‍ය සිය සංස්කාරයන් අනිත්‍යයි මේ ගොඩනැගෙන සංස්කාරද සංස්කාරද හෞද නැද්ද ඔව් සංස්කාරද ඒ හේතු ප්‍රත්‍ය නිසා නානා හේතුන් ඕනෝන්ට උපකාර වෙමි නැතිලා තියෙන එකක් ඒ නිසා සංස්කාර रूप शब्द गंध रस स्पर्श उपम संस्कार ये संस्कार हेतु प्रत्यंत किसी अम्मा के लिए पुताल जीवन जीवन अम्मा मुझे अम्मा को देना मगीत सहाय
මොනවා වල කොහෙද කියලා ජායල මොනාදද දැන් මම කතා දෙක මොකද ඔයගොල්ලන්ගේ ආගමෙන් ඉන්න මෙතෙක් බැරි වුණා දෙන්න පහල යන්න දැන් ආගමෙන් අපේ ආගමෙන් කියන්නේ දෙවියන් දේවමයන්ගේ තුරුන්න සමායි දරුවා ගියේ කින්ද සතුට වෙන්නේ ඒ මොකද යම් ආයරන කරගන්න මම කියන්නේ අනේ හැමදෙම මන් දේවමයන් යන දෙන නෙමෙයි මගේ දරුව හැදී මගේ ගාව කියලා ගන්න ඇයි දේවමයන් මගේ දරුව ගැත්ද කියලා ආයරන කරගන්න බුදුරහම උගන්වනවා සංහාව නැති කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රදර්ශනය කර සංහාව සම්පූර්ණයෙන් නැති කරයි නැති වුණා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රදර්ශනය පිළිබඳ අවබෝධයක් ඇති වෙච්චියොත් වේදනාවක් දුකක් පෙරපීමක් ගැටීමක් ඇති වෙච්ච වෙලාවට ලෝක ධර්මතාවය ගැන හිතලා තමයි ඒක පාලනය කරගන්න පුළුවන් එහෙනම් කවුරක්වත් දිනහගන්නේ දැන් හරියට දිනහ ගන්නනේ දිනහ ගන්නේ ඇයි තමයි තමා පාලනය කරගන්න බෑ මේ දුක ධර්මතාවය දන්නේ නැති නිසා ඒකත් මේ දිනහ ගන්නේ බුද්ධ ධර්මයේ වැරදි නිසා නෙමෙයි සමහර බුද්ධ ධර්ම අපිට ගන්න හදන අය වර්ල්ඩ් හෙල්ත් ඕර්ගනයිසේෂන් එකේම මම දැක්ක මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දාලා තිබුණා මේ බුද්ධ ධර්මයේ මේ මුගන්නවා ඒක හිඳයි දිනහ ගන්න වැඩි කර දෙනවා බුද්ධාගම උගන්වන්නේ හරි දෙකෙන්වද ලෝකේ එක්කෙනෙක්වත් දිනහ ගන්නෙ නෑ කිසිම ලෝකෙ කවුරු දිනහ ගන්නෙ නෑ මොකද ලෝකේ අසාතේ තියලා ඉන්න නැත්තම් දරන්න පුළුවන් දිනහ ගන්න අවස්ථාවක් නෑ මුසා එක්ක වටේනද දෙන්න දෙන්නනම් දෙමෙදින් අහලා නවත්තන්න එපා ප්‍රයත්න හිතන්න කියලා කියලා සම්බන්ධ කරන්න එක සැරයක් ඇහුවොත් ඥානවන්තයන් ජීවිතය හදාගන්න බාධාවක් නෑ තියෙන අනුපාදිකන් දැනගෙන ජීවිතය හදන්න සමගි සම්පන්නව කටයුතු කරන්න ඉන්න ස්ථානයේ වැඩගෙන ස්ථානයේ යටින් ස්ථානයේ විදිහට වැඩ කරන දුරෝකියෙන්නට එපා ඕනෑම දෙයක් කරනකොට හිතන්න පොඩ්ඩක් එක් කරන්න ඉස්සෙල්ලා කරන වෙලාවෙ හිතන්න මම මේ කරන්නේ දුරෝකිය වැඩක්ද සාධනා කරන වැඩක්ද හිතන්න වෛරයෙන් ද්වේෂයෙන් කටයුතු කරන්න එපා शांति देवा